අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රටේ ආහාර හිඟයක් ඇති වෙනවා අනිවාර්යයි එහෙම නොවුනොත් ඒක ප්‍රාතිහාර්යක් පොහොර අර්බුදේ ඇතිකලේ කේවට උපදේශකයෝ මම ලේකම් දුහරේ කලේ අතින් කාලා හරක් බලාගත්තා වගේ හිටපු කෘෂිකර්ම ලේකම්ගෙන් චෝදනා පත්‍රයක් රටේ ආහාර සුරක්ෂිතභාවයට කිසිම ප්‍රශ්නයක් නැහැ ඇතමුන් බොරු මත නිර්මාණය කරනවා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද කියයි චීන පොහොර නැවට ගෙවනවද නැද්ද තීරණය ජනවාරි 6 ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ජේසී සහ මුජුබ පන්දම් විරෝධතාවයක ජනතා විමුක්ති පෙරමුණෙනුත් විරෝධතා ඩොලර් අර්බුදය විසඳන්න තෙල් මිල වැඩි කරනවා වෙනුවට සංචරණ සීමා දාන්න තෙල් වෘත්තීය සමිති නියෝජිතින් කියයි රජයේ වෛද්‍යවරුන් අද තෙවන දිනට අතු වර්ජිනේ රෝගීන් අදත් අසරණ වෙයි වර්ජිනේ ගැන තීරණය ගන්න GMO මධ්‍යම කාර්ක සභාව හෙට සති 3කින් පසු මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් විය හැකි PHI සංගමෙන් අනතුරු ඇඟවීම බන්දුලගෙන් අදත් බය හිතෙන ප්‍රකාශයක් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ජනපති ප්‍රධානත්වයෙන් සැමරේ ගීතවත් වූ විපක්ෂ නායක බෙත්ලෙහෙම් පුරේ දිලිඳු ගවලනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිගු කළ දෑත ජනතා විමුක්ති පෙරමුණ වැළඳ ගනීද අද ප්‍රදේශ කිහිපයකම ගෑස් පිපිරීම් ලාහ් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අද බස්නාහිර පළාතෙන් නැරඹෙයි අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි ප්‍රතිමෙන් දේශීය පුවත් රටේ ආහාර හිඟයක් ඇතිවනවා එහෙම නොවුනොත් ඒක ප්‍රාතිහාරයක් පොහොර අර්බුදය නිර්මාණය කළේ කේවට්ට උපදේශකින් සහ ඒ කේවට්ට උපදේශ ක්‍රියාත්මක කිරීම නිසා මම ලේකම් දුරේ දරුවේ අතින් කාලා හරක් බලාගත්තා වගේ මේ චෝදනා පත්‍රය අද ඉදිරිපත් කළේ හිටපු කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා විසින් ඔබතුමා හිතන්නේ නැද්ද ඔබතුමා පසුගියදා කරපු ප්‍රකාශයත් එක්ක ඔබතුමා විවාද කරන්න හේතු කාරණා වුණයි කියලා ආහාර හිඟයක් මේ කියන தත්වය යටතේ ඇති වෙනවා මොකද ඉතින් මේ දැන් තියෙන වවල තියෙන කුඹුරු දැක්කහම එළවලු පළතුරු වගාව දැක්කහම තේපොල් රබර් වල தත්වය දැක්කහම යම්කිසි ආහාර හිඟයක් ඇති වෙනවා එහෙම ඇති වෙනවා නම් ඒක ඉතින් ප්‍රතිහාරයක් වෙන්න ඕනේ යම් අනුතුරු ඇඟවීමක් විද්‍යාත්මක අනුතුරු ඇඟවීමක් සහ පෙර සැකසුමක් අනුව දැන් කටයුතු කළොත් මාස දෙක තුනකින් හරි මේකෙන් ගොඩ එන්න පුළුවන් කියන එක පෙන්වීම සඳහා තමයි මං ඒ සරලව බොහොම ඒ කටයුත්ත කළේ. දොස්තර මහතුරෝ කිව්වොත් ඩෙන්ගු වෙනවා පරිස්සම් වෙන්න කියලා මදුරුවට බැලලා වැඩක් තියනවද? දොස්තර මහත්තයර වැඩක් තියනවද? නෑ. ඒ වගේ තමයි. අන්තිමේදී ජනතාව දැනුවත් කරන්න ගිහිල්ලා ඔබතුමාගේ රස්සාවත් නැති කරගත්තා. කමක් නැහැ ජනතාව දැනුවත් වුණා නම් මද මගේ රස්සාව නැති වුණා ගොහම නැති වුනේ මගේ සෙක්‍රටරිකම මම ඒ ගැන දුක් වෙනවා යමක් හරියට කරගෙන ගිහිල්ලා යමක් විදිහට කරනකොට ඒක එතනින් ඉවත් වෙනවා නම් ඒකට දුක හිතෙන්නේ නැති පුද්ගලයෙක් අර මං කියනවා වගේ පෘථග්ජනෙක් වෙන්න බෑ රහත් වෙලා තියෙන්න ඕනේ පහුගිය අවුරුදු ගානේ අපි වේදන් කළේ සත පහක් අරගෙනවත් හම්බ කරන්නවත් වංචා කරන්නවත් නෙමෙයි මට අඩු ගානේ සෙක්‍රටරි විදියට හම් වෙන රුපියල් 50000වත් හම්බුන්නේ නැහැ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් මං කළේ කාබනික වගාව 100%ම කරන්න පුළුවන් කාබනික වගාව 100%ක් කරන්න පුළුවන් පර්චේස් භාගයක් විතර තියෙන එක. හෙක්ටයාර 8 ලක්ෂක 100%ක් කාබනික වගාව කරන්න මේ රටේ තියෙන ගසුත් මදි, කොලත් මදි, ගොමත් මදි ඔක්කොම මදි. ක්‍රමානුකූලව යන්න ඕන. ඇඳුමත් දිගට මහන්න ඕන, මුළු ඇඟ වහන්න ඕන කියවට වඩා නෑනේ. යාර දෙක නම් රෙදි තියෙන්නේ. ඉතින් එතකොට විරිවහ ගන්න ක්‍රමය හදා ගන්න ඕනේ ඉස්සල්ලා. දේශපාලනේ ඉන්නවා කියන්නේ දේශපාලනය කළ පාර්ලිමේන්තුවට යන එක පළාත් සභාවට යන එකම නෙමෙයි. ප්‍රතිපත්තියක් සකස් කරනවා වෙන රටවල් වල එහෙමයි වෙන්නේ. කොහෙන් හරි තියෙන මොකක් හරි එකක් මේකට මැද්දට පැනලා අර හොඳට නට නටා වුණ නැටුම නවත්තලා වෙන විදි සංගේ නැති නටුම නටනකොට වෙන දේ තමයි ඔය. ඉතින් ඒක ගැන අපිටත් දුකයි. විලිදජ්ජ. කාබනික පොහොරවලට යන්න ඕනේ කියලා තීරණය ගත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන්ද නැත්නම් වෙනින් කවුරු හරි කෙනෙක්ද? කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මේක ගත්තේ නෙමෙයි. මේ තීරණේ ගත්තේ මේක අපි සෞභාග්‍ය දැක්මේ පැහැදිලි කරලා ලියලා තිබ්බන්නේ මේකට යනවා කියලා. තීරණය ගැනීම නිසා ජනතාවම ගත්තා මම කියන්නේ. හරිනේ. ජනතාව ප්‍රතික්ෂේප කළේ නෑ නේ සෞභාග්‍ය දැක්ම. ක්‍රියාත්මක කිරීමේදී එහෙම් මෙහෙම් තමන්ගේ ආයතන වලත් වැඩ කරන්න වෙලේ තමන්ම පිළිගත්තේ නැති උපදේශකයෝ ඇවිල්ලා දීපු
ලනුවල ප්‍රතිඵල තමයි ඔය මේක කේවට්ට උපදේශ දීම සහ කේවට්ට උපදේශ ක්‍රියාත්මක කිරීම නිසා ඇති වූ දෙයක්. කවුද මේ කේවට්ටේ වම්බට්ටේ? කේවට්ටේ වම්බට්ටේ කියන්න ඕන නෑ මේ. දැන් හොයාගන්න නෑ. ඒක එලෙඩි. හැංගි හැංගි ඉන්නේ. ඇවිල්ලා කෝ දැන් කාබනික කුසිකර්මය මෙහෙම තමයි කියලා මැද්දෙන් වාඩි වෙනවා ඇවිල්ලා. වාඩි වෙලා ප්‍රශ්න අහනකොට මාරු වෙලා යනවා. විශ්වවිද්‍යාලෙක ඔය මිනිසුන්ට යන්න පුළුවන්ද? තම්සේ අඩු ගානේ පැල දෙකක් හිටවල තියනවාද කියලා අහනවා නෙමෙයි අනුන්ට අක්කර ගණන් හිතවන්න ධර්ම දේශනාව කරනවා. චීන පොහොර නැවට මුදල් ගෙවන්න උනා. ඒකෙදී ඔබතුමා මොන මතයකද හිටියේ? කුසිකර්ම අමාත්‍යංශයේ ලේකම් විදියට හිටවු මතේ තමයි නැවෙන්නේ මේ ප්ලේන් එකෙන් නෙමෙයි තෙප්පමෙන් හරි කොහේ හරි කමන්නේ අනවශ්‍ය ප්‍රමිතියකට තොර බාරගත නොහැකි පොහොරයයි කියාගත් ඒවනම් මේ රටටම ගේන්න එපා. ඒ මතේමයි හිටියේ. දැන් ඉන්නේ තේ මතේ. මෙතර රටේ ආහාර සුරක්ෂිතතාවයට කිසිදු ප්‍රශ්නයක් නැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. එතමුන් මේ පිළිබඳව වැරදි මත සමාජගත කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එයද කොළඹ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ වගා කළ යුතු මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් 95%ක් වගා කර අවසන් බවයි. समस्त भूमियन 95%ක් වගා කරලා තියෙනවා 98%ක් සමහරලා ද බලන්න වැඩිම උද්ඝෝෂණ වැඩිම විරෝධතාවය පොළොන්නරුව දිස්ත්‍රික්කේ හැබැයි මෙතන අද ගත්තම හොඳම දිස්ත්‍රික්කයක් පොළොන්නරුව දිස්ත්‍රික්කේ ඒ නිසා අර මාධ්‍ය යන මතය නෙවෙයි රටේ මහ පොළොවේ යථාර්ථය හැබැයි ඉතින් රැට ගෙදරට කියලා රූපවාහිනියේ බැලුවාම දකින්න වෙන දෙයක් ඒ නිසා මේක වෙනම කැම්පේන් එකක් යනවා වෙනම මතයක් හදාගෙන යනවා මේක පිළිබඳ අපි අද සමස්තයක් හැටියට ඔබතුමාලා හැම කෙනෙක්ගෙම ගත්තත් අපට දැනෙන හැටියට 125ක 30ක නිෂ්පාදනයක අඩුවක් වෙන්න පුළුවන් මේකේ උන්න ඒ නිසා වැඩිම අපිට තියන්න පුළුවන් 125ක වගේ ඉතින් නමුත් දැන් මේ වෙනම මතයක් හදනවා දැන් අපි මේ ප්‍රශ්නේ හින්දා එළවලු වලට පොහොර ගන්න අවසර දුන්නා තොර දැන් ජනවාරි මුල වෙනකොට එළවලු පොහොර ඇවිල්ලා තොර එළවලු වල හිඟයක් ඇති වෙන්න බෑ එතකොට අපි යලකන්නේ වගා කරපු භූමියයි මේ මහකන්නේ 30ක අඩුවක් වුණත් කිසිම ආහාර සුරක්ෂිතභාවයට ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් නැහැ ගොවියට මූල්‍යමය වශයෙන් පාඩුවක් වෙන්න පුළුවන් ඒ දේ වෙන්න පුළුවන් හැබැයි එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා වැරදි මත හදනවා වැරදි මත සමාජගත කරනවා ඉතින් ඒ නිසා අපි මේ අඩුපාඩුකුණුත් එක්ක රජයේ තීන්දුව තමයි දැනට රසායනික පොහොර අපි ආනයනය කරන්න අවසර දීලා තියෙනවා නමුත් වීගොවි තන සඳහා අපි සහනාධාර ලබා දෙන්නේ කාබනික පොහොර වලට පමණයි ජනවාරි පළවෙනිදා ඉඳලා මින් ඉදිරියට අපි දියර පොහොර බෙදන්නේ නැහැ ඔබතුමාලගේ තිබුණ ප්‍රශ්නේ දියර පොහොර නෑ අපි දියර පොහොර බෙදන්නේ නැහැ ඒ නිසා අපේ ඊළඟ කන්නේ හරි වැඩපිළිවෙල තමයි ටෝටල් පැකේජ් එක ඒ කියන්නේ මේ සමාගම වගකීම දරන්න ඕනේ නිෂ්පාදනයේ අඩුවක් ආන්දෝලනාත්මක චීන පොහොර නැවට පනවා ඇති වාරණය ඉවත් කරන බවද දීර්ඝ කරන බවද යන තීරණය ලබන ජනවාරි මාස 6 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණය අද ප්‍රකාශ කළා. මේ අතර පොහොර ගැටලුව නිසා අස්වැන්න පාළු වූ ගොවීන් අද හැඬු කඳුලින් මාධ්‍යට කතා කළා. බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය ඉවත් කරනවාද දීර්ඝ කරනවාද යන සම්බන්ධයෙන් ජනවාරි මාස 6 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළා. ඒ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද යලි කැඳවීමෙන් අනතුරුවයි. එදින දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බවද විනිසුරුවරයා නියෝග කළා. මෙහිදී වග උත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ කිසියම් සමස්තයක් ඇතිවන්නේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බවයි. පොහොර අර්බුදයේ හැමුවේ මේ වන විට ගොවි ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. රසායනික පොහොර තහනම හැමුවේ මේ වන විට භෝග වගාවන් වී වගාවන් පවා විනාශ වී ගොස් අවසන්. මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ගොවි ව්‍යාපාරයේ යටතේ කුමුරු වගා කළ ගොවීන් 400 දෙනෙකුට පමණ බෙදීමට තිබූ නිෂ්පාදිත දියර පොහොර ලබා ගැනීම එම ප්‍රදේශයේ ගොවීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රටේ අගහිග කන් තිබ්බට මිනිස්සු පරිණා මේවට ජනාධිපතිතුමා තොත්තබබෙක් නෙවෙයිනේ. එයා දන්නවා මේ මොකද්ද මේ සිද්ධිය. ජනවාරි වෙනකොට මිනිස්සු පාරට අනිවාර්යෙන් බහිනවමයි. මේ පොහොර ගහලා මේ මිනිසුන්ට වීබුදලක්වත් පස්ස ගන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙන එම නිසා අපි කියන්නේ උඹලා පොහොර දෙන්නේ නැත්තම් අනිවාර්යෙන් වන්දිය දෙන්නලා ඇත යල්ලා අදා පොදු කරන කාලේ එදා ඉඳන් තන්දේ දීපු මිනිහෙක් මම මහින්දානන්දයා කියනවා මේක වැවිලා එක්කෙනෙක් දෙන්නේ ජේවිප එකෙන් අර මේ කරන්නේ මේක ජේවිප එක කරන එක නෙවෙයි මේක තනි කරන්නේ මේ පොදු පෙරුණේ අට පැහැලි දා ඉඳපු අපිට කරපු විනාශයක් මේක
ඒ අනුව ගොවීන් ගොවි සංවිධාන කාර්යාලයේ ඉදිරිපිට දියර පොහොර කෑන් පොළවේ කසා විරෝධය පළ කළේ මේ ආකාරයෙන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් රුපියල් 1500ක මුදලකට ලබාගත් කාබනික දියර පොහොර යෙදීම හේතුවෙන් සිය වගාවන් හානියට පත්ව ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. නිර්දේශ කරන මෙහෙම ඒවලා අපි වගේ මේ වගේ ගොවීන් අසරණ තත්ත්වයට පත් කරන උඩ ඉන්න දෙයියම බලා ගන්න රේ නිලදරු උන්ටනේ පත් කරගත්ත රජයවත් අපිට කිසිම වැඩක් නැහැ මහත්තයෝ. අපි පත් කරගත්තා. අපි දීපු දවසේ ඉඳන් ඡන්දය දුන්නේ මේ රජයට. ඒ වුණාට අපිට කිසි වැඩක් නැහැ. මේන් පස්සේ ඡන්දයක්වත් ගන්න මේ ගමට නම් එන්න එපා කියන්න. ඇත්තනම් මේවා කියන්න කෙනෙකුත් නැහැ කරන්න දෙයක්වත් නැහැ. අවංකවම කියනවා अनिवार्य දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල තවමත් ඉතා ඉහළ අගයක පවතිනවා. සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පසුගිය දිනවලට සාපේක්ෂව තරමක අඩුවීමක් වෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ ඉදිරි වසරේදී ලෝකයේ ජනතාවට මෙතෙක් අත් නොදුටු අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. දිවයිනේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවලුවල මිල අඩු වැඩි වෙමින් පවතින්නේ වෙළඳුන් මෙන්ම පාරිභෝගිකින්ද පීඩාවටපත් කරමින්. අම්පාර උහන ගොනාගොල්ල සතිපොලේ එළවලුවල මිල ගණන් තවමත් ඉහළ අගයක පවතින බව අද වාර්තා වුණා. සතිපොලට පාරිභෝගිකින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ ගන්න බඩිය මාදි මිනිසුන් දෙලවල ටිකක් ගෙනියන්නේ. මෙහෙම මිලකට යන්න මිනිසුන් කන්න බෑනේ මහත්. අපි ඡන්දෙ දුන්නා. 69 ලක්ෂයක් ඡන්දෙ අරගෙන මේක තමයි මහත්ය කරන්නේ. කැරට් 400යි, ගෝවා 400යි, බොන්චි 520යි, පරවිල 480යි, ලේ 360යි, රාබු 200යි, අවුබිරිස් 1000යි. මේ මිල තමයි අද යන්නේ. ගොනාගොල්ල සතිපොලේ මාළුවල මිලද ඉහළ ගොස් තිබෙනවා. ආලු කිලෝක 300යි, හල්මස් කිලෝක 600යි, මොරල් කිලෝක 500යි, දැල්ල කිලෝක 1000යි, ඉස්ස කිලෝක 1200යි, හුරුළු කිලෝක 600යි. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවලුවල මිල ගණන් තරමක අඩුවීමක් පෙන්නුම් කරන බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් සමහර එළවලුවල මිල ගණන් තවමත් පවතින්නේ ඉහළ අගයකයි. පාරිභෝගිකයාට මේ වැඩි වෙච්ච මිල දරා ගන්න බෑ. ඒ දරා ගන්න බැරිම මත පාරිභෝගිකයා එළවලු මිල දී ගැනීමට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ ඉදිරිපත් නොවීම මත අපේ ආර්ථික මධ්‍යස්ථානයට අරන් එන බඩු මිල දී ගන්න පැමිණෙන ව්‍යාපාරිකයන් අකර්මණ්‍ය වෙලා තියෙනවා. වෙනදාම අඩු වෙලා තියෙන හොඳටම දැන් අපි බොහොම අමාරුවෙන් තමයි මේ බඩු විකුණන්නේ. දැන් ඊයේත් බඩු ගෙනාවා ඉතුරු වෙලා දැන් ඒවා එළියට දාලා අද වික්කේ. කැරට් ඇවිල්ලා තියෙනවා නුවරළිය රුපියල් 420යි 30යි ඇවිල්ලා තියෙනවා. ඒවට මෙහෙම විකුණන්නේ රුපියල් 350යි 60යි. ඉන්ධන මිල කියන්නේ ගොයියන්ට හොඳටම බලපාලා තියෙන. එහෙන් පොර නැහැ. මේ පැත්තෙන් දැන් මිල වැඩි කරලා කෑල්ලක් ගෙනාවා රුපියල් 150ක් විතර ගන්නවා ලොරියට. ඒතකොට ඉතින් මේ මිලත් එක්ක දීලා වැඩකුත් නැහැ. ඔච්චර මිල තිබ්බත් මිනිස්සුයන්. බඩු මිල මාර විදියට වැඩි ඉති. රුපියල් 50ක් විතර අරන් ආපම බාගයක් තමයි එළවලු අරන් යන්න වෙන්නේ. වෙනද අරන් ආපම ලොරිය කඩ කපල අරන් යනවා එළවලු. කැරට් එකේ මාත රුපියල් 440ද 450ද කියනවා. මිනිස්සුන්ට කොහොමද විකුණන්නේ අපේ අරන් ගිහිල්ලා? එළඹෙන උත්සව සමය සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ සහන රැසක් සතුස හරහා හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තා. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේ ඉදිරි වර්ෂයේ ලෝකයේ ජනතාව කිසිවිටකත් අත් නොදුටු අධ්‍යක්ීමක් ලබන අවස්ථාවක් වන බවයි. ඉදිරි වර්ෂය තුල වඩාම අභියෝගාත්මක යුගයක් ලෝක ඉතිහාසයේ තුල ලෝකයේ ජනතාව කිසිවිටකත් අත් නොදුටු අධ්‍යක්ීමක් ලබන අවස්ථාවක් එදා නම් සිය තියෙන් පස්සේ ඇතිවෙච්ච විශාලතම ලෝක අවපාතයේ යටතේ තමයි අපි ගමන් කරන්නේ. අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් වාර්තා වී තිබෙනවා. තවමත් මෙලෙස පුපුරන්නේ සංවිතිය සටහන් නොකළ ගෑස් සිලින්ඩර් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර ලාෆ් ගෑස් වෙළඳපළට නිකුත් කිරීම අද බස්නාහිර පළාතෙන් ආරම්භ කර ඇති බව එම සමාගමේ සභාපති ඩබ්ලිව් කේ චුවැගපිටිය මහතා සියතට ප්‍රකාශ කළා.
දින දෙකක සිට ඇතැම් ප්‍රදේශවල අල විනියෝජිතයන් වෙත සංගීතය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් ගාල්ල නගරයේ දින 5ක සිට ගෑස් හිඟයක් පවතින බවට වාර්තා වෙනවා. වෙළඳසැල් හිමියන් පවසන්නේ ගෑස් ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් ආපසු හරවා යැවීමට සිදුවන බවයි. අපිට අන්තිමට 20 වෙනිදායින් පස්සේ ගෑස් තාම ලැබිලා නැහැ. ලිට්‍රෝ ගෑස් කෝපෙන්ට කතා කරා. නමුත් තාම එයාලට ගෑස් හම්බෙලා නැහැ කියලා. පාරිභෝගිකයන් ඇවිල්ලා හැරිලා යනවා. ඉතින් එයාටත් මේක මහා ප්‍රශ්නයක්. ප්‍රින්ට් කරපු එක තාම අපිට එකක්වත් ලැබිලා නැහැ. මේ අතර ලාෆ් ගෑස් අද බස්නාහිර පළාතේ වෙළඳසැල් වෙත නිකුත් කිරීමට පියවරගෙන ඇති බවයි අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ලාෆ් ගෑස් සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා ප්‍රකාශ කළේ එසේම ඉදිරියට ප්‍රමිතියෙන් යුතු ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ලාෆ් ගෑස් සිලින්ඩර ඊයේ රාත්‍රියේ අපි වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කළ තිබ්බා. නමුත් තාක්ෂණික පිළිබඳ අමාත්‍යාංශයේ අවසරය අද උදේ වරුවේ තමයි ලැබුණේ. ඒ අනුව අද පළමුවෙන්ම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න අනුව ගම්පහ කළුතර වගේ ප්‍රදේශවලින් දැන් බැහැරීම ආරම්භ කරා. හම්බන්තොට අපේ පර්යන්තයෙන් ඉතින් ටික ටික වෙළඳපොළට දැන් ගෑස් අපි නිකුත් කරනවා. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගෑස් කාන්දුවීම් පිළිබඳව වාර්තා වුණා. ශ්‍රීපාද හැටන් මාර්ගයේ වෙළඳසැලක ගෑස් උඳුනක් පුපුරා යාමෙන් වෙළඳසැලේ සේවය කරමින් සිටි තරුණයෙකු පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. තවමත් මෙලෙස පුපුරා යන්නේ සංවිතිය සටහන් නොකළ ගෑස් සිලින්ඩර බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගෑස් ආශ්‍රිත පිපිරීම් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතාද පසුගියදා මාධ්‍ය හමුවේ ගෑස් පිපිරීම් වලට හේතුව ප්‍රකාශ කළා. ඒ අනුව ගෑස්වල සංවිතියේ වෙනසක් හේතුවෙන් මෙලෙස ගෑස් සිලින්ඩර පුපුරා යන බවයි ඒ මහතාද ප්‍රකාශ කර සිටියේ. ගෑස් පිපිරීම් අස්සේ විකල්ප ක්‍රමයක් විදිහට ජීව ගෑස් භාවිතා කිරීමේ ක්‍රමභේදයක් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු විසින් හඳුන්වා දී තිබෙනවා. ඔහු නමින් සුනිල් රත්නායක මහතායි. වසර 10ක සිට ඔහු මෙම ජීව ගෑස් භාවිතා කරන බවයි වාර්තා වන්නේ. මුළුතැන්ගෙන් ඉවත් කරන අපද්‍රව්‍යවලුනි ඔහු මෙම ජීව ගෑස් නිෂ්පාදනය කරන්නේ. මේ ජීවවායු පද්ධතිය හදලා දැන් වසර 10ක් පමණ වෙනවා. අපි දිගටම මේ වසර 10ෙම වෙන පිරුම් කටු සම්පූර්ණ කරන්නේ මේ ජීවවායු වෙන ගෑස් වලින්. දැන් මේ ගෑස් නිපදවන්න අපි ගෙදර විසිකන අපද්‍රව්‍ය ජීව තමයි මේකට දාන්නේ. මේක මුළු රටේ ජනතාවම දැනුවත් කළා. රජයෙන් හරි මේකට සහයෝගයක් මේ ගෑස් ප්‍රශ්නේ ගෑස් ලීපු පුරුණ ප්‍රශ්නේ කිසිම දෙයක් අපිට ඇති වෙන්නේ නැහැ. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් අද ඉන්ධන මිල ලෝක වෙළඳපොලේ අඩු වෙනවා. ඒකින්ද ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නමුත් අපේ රටේ ඩොලර් තියෙනවා නම් ඉන්ධන ගෙන්නා ගැනීම ගැන ප්‍රශ්නයක් නැහැ. මේක ශ්‍රී ලංකාවනේ දෙයියනේ. ඒඳ ලෝකයේ අඩු නැහැ කියලා අපේ අඩු වෙන්නේ නැහැ. හරි දෙයට හරි කියන්න, වැරදි දෙයට වැරදි කියන්න ඉස්කෝලේ යන කාලෙත් කිව්වා, අපේ තාත්තත් කිව්වා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රජය ආවට පස්සේ තමයි ඩොලර් එක 200 පැන්න. ඒ වගේම තෙල් ලීටරය 200 පන්නන තිබෙන්නේ මේ ආණ්ඩුවට. අද වෙනකොට ලෝකේ නැගෙන කොටත් බස්සන කොටත් තෙල් මිල වැඩි කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව ජනතාව හඳුන්වනවා. මාසිකට අපිට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 350ත් 400ත් අතර ප්‍රමාණයක් වැය වෙනවා. මේ ඉන්ධන මිල වැඩි කිරීමේ චේතනාව විය යුත්තේ ඉන්ධන පාරිභෝජනය අඩු කරන්න. පුළුවන් නම් මම අභියෝග කරනවා අපි තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිතිය හදලා තියෙනවා. මම වෘත්තීය සමිතිය සමගි සේවක සංගමේ සභාපති. මම වගකීමෙන් කියනවා පුළුවන් නම් යුග ධනවේ බලාගාරයේ ක්‍රියාත්මක කරලා පෙන්වන්න ඔය මහරෑ ගහපු ගියුසුම අපි ඒක කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කළ එකම දේ තමයි ජනතාවගේ හදවත වගේ තිබිච්ච මහා බැංකුව පළවෙනි දවස් හැටේ හොරගම් කරුවා. ලොරි ලෝඩ් එක ගෙනල්ලා තමයි සල්ලි ගෝණි ගණන් එහාට මෙහාට බෙදුවේ ඡන්දේ. මහා බැංකුව හොරගම් කරපු සල්ලි. බොහොම අමාරුවෙන් තටමලා 106ක් කේත් ගත්තා. අපි මේ අයගෙන් අහන්නේ ඊළඟට කවදද වතුර බිල වැඩි කරන්නේ? ඊළඟට කවදද විදුලි බිල වැඩි කරන්නේ? දැන් මාස ගාණක් වෙනවා ගෑස් ටික හොයාගන්න නැහැ. සිමෙන්ති ටික හොයාගන්න නැහැ. කිරිපිටි පෝලිම කිලෝමීටර ගණන්. පොහොර අර්බුදය එසේමයි. කරුණා කරලා මේක කරන්න පුළුවන් කට්ටියකට බාර දෙන්න. අද උදේත් මගේ බිරිඳමට පැමිණිලක් කරේ අමු මිරිස් කිලෝ එක රුපියල් 1000යි කියලා. ජීවන වියදමෙන් මිරිකිලා විශේෂයෙන්ම අඩු ආදායම් ලබන සීමාව
ලංකාවේ ඉන්න ජනතාව දැඩි දුෂ්කර කොන්දේසි යටතේ පොරබදමින් ඉන්න වෙලාවක් මේ. රනිල් වික්‍රමසිංහ නායකතුමාට ඇයි අපි කියන්නේ මෙරට බාර දෙන්න කියලා. පැය 48ක් ඇතුළත එතුමාට කළ හැකි වෙනස්කම් පිළිබඳ හසල අවබෝධයක් අපිට තිබෙනවා. මම දන්නවා එතුමාට ඔබේ ගෑස් ටැංකිය ආපස්සට හරවන්න පුළුවන්. ඔබේ පෙට්‍රල් ඩීසල් බූම් තෙල් ආපස්සට හරවන්න පුළුවන්. ඔබේ වාල්ව වල තියෙන රුපියල ආපස්සට හරවන්න පුළුවන්. ඉන්ධන ගේන්න ඩොලර් අත්‍යවශ්‍යයි. ඉන්ධන රුපියල් දීලා ගන්න බෑනේ. ඉතින් ඒ හින්දා ඉන්ධන පිළිබඳ ප්‍රශ්නෙට පමණක් නෙවෙයි ඩොලර් ප්‍රශ්නේ එකකමක් තියෙනවා. මේ වෙලාවේ ඉන්ධන මිල වැඩිවීමත් විදේශීය ඩොලර් හිගයත් එක්ක ඇති වෙච්ච කාරණාවක් හැටර තමයි අපි හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. එක පැත්තකින් මේ රටේ ඩොලර් හිගයක් තියෙන වෙලාවේ ආර්ථිකය පතුලටම වැහැලා ගිලෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ අර චීනේ සතුරු කරනවානේ මේගොල්ලෝ හැමදාම. චීනෙට මාර ලව් මේගොල්ලෝ. ප්‍රතික්ෂේප වූ පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවනවා. කොයි දෙයියන්ටද මේ අවනඩුව කියන්නේ? කවුද මේවට නියෝග දෙන්නේ? දැන් විවක්ෂින්න කණ්ඩායම ඔක්කොම තියෙන්නේ. අපි ණයට යන් IMF එකට ගිහිල්ලා ණය ගමු, IMF එකට ගිහිල්ලා ණය ගමු කියලා. නමුත් අනිත් පැත්තෙන් බැලුවාම ඒ ජනතාවට ලබා දෙන සහනාධාර ටික, රජයේ තියෙන රැකියා ටික කප්පාදු කරන්න, ඒ සියල්ලක් කරන්න තමයි මේගොල්ලන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ. රටේ ජනතාවට දෙන්නේ මොකද්ද? බන්දුළු ගුණවර්ධන මැතිතුමා 1998කට අර බඩු 11ක් දෙනවා. ඒ බඩු 11 පපඩම් පැකට් එකක් නොබ්ලේ දුන්නාම ඒක බැදලා ගත්තාම හපහප හිටියාගේ චරස්බරස් චරස්බරස් ගිල සද්දෙට බයිට් එකට. ඒ නිසා මිනිස්සුන්ට බයිට් එක දෙනවා. මේ කට්ටිය සැප ගන්නවා. මොළෝ දන්න කප් ගැහු රජ පියානු නත්තල් තෑගි බෙදනා සුමිතුරානු මේ දවස ලක් ජනයා නුඹේ ගුණ වයානු පණ ටික ඉතුරු කරපන් මොළ හතානු ඉන්ධන විල ඉහළ යාම හමුවේ රජයේ ඇමතිවරුන් කසාය බීව ගොළුවන් ලෙස කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව සමගි ජනබලවේග මහලේකම් රංජිත් මද්දු බණ්ඩාර මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළා. මේ අතර ඉන්ධන විල ඉහළ දැමීමට එරෙහිව ඊයේ පසුරුවේ මෙන්ම අද දිනේත් දිවයින ප්‍රදේශ කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවැත්වුණා. අපි රටේ හැම භාණ්ඩයකම මිල ඉහළ යද්දී ඉන්ධන මිල විතරක් වැඩි කරන්නේ නැතිව තිබ්බා. දැන් වැඩි කරපු නැති එකට හරියන්නත් එක්ක ඉන්ධන මිල වැඩි වුණා. ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පහත වැටි ඇති අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දාලා ආණ්ඩුවේ ආදායම උපය ගන්න තරණ නිර්ලජ්ජිත ක්‍රියාව හෙලා දකින බවයි සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසන්නේ. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යහපාලන රජයේ සමයේ ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත් තීරණ විවේචනය කළ පාර්ශව අද අමාත්‍ය දුර හොබවමින් නිහඬ පිළිවෙතක් දරන බවයි. එදා ඉන්ධන මිල සූත්‍රය විවේචනය කළද අද එය ඇගෙයීමට ලක් කිරීම දෛවයේ සරදමක් බවත් ඒ මහතාසිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඉහළ කොස් ඇති ඉන්ධන මිල වහාම අත්තිටුවා ජනතාවට සහන සලසන ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවට බල කර සිටින බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා. 20 වෙනිදා මධ්‍යම රාත්‍රියේ බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 67. අමතිවරයාගේ ගණන් හදුව පිරිපහදු එක ඩොලර් 10ක් වැඩි නම් 77යි. වරාට එනකොට මිල රුපියල් 98යි. ඒකට රුපියල් 12ක් එකතු කරපුවාම 110යි. 112ක් වෙන සුපර් ලීටරේ 95 තමයි 207ක් ගන්න. රුපියල් 77කින් ගසා කනවාන්න. ආණ්ඩුවට තිබුණා වාසු ඇමති කීම ඉදිරි කූපන් එකක් එනතුරු සංචරණ සීමා යොදවන්න. පොදු ජන එක්සත් පරුමනේ මහලේකම් ඇතුළු එදා බොහොම වේගෙන් දඟලපු දැන් එකෙක් නෑ කතා කර. අදවතත් තියෙනවනම් රුපියල් 50කට භූමි තෙල් ලීටරේ දෙන්න පුළුවන්. දැන් අපි තාප්පෙට හේත් වෙලා ඉන්නේ ආපහු හැරෙන්නේ යන්න දැනන් නැතුනම ඉදිරියේ ඉන්න එක නැති කරගෙන. මේ අතර ඉහළ ගියේ ඉන්ධන මිලට විරෝධය පා මාවතකම මල්ලවපිටිය ප්‍රදේශයේ සහ මරදාන දුම්රියපළ ඉදිරිපිටදී සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පන්දම් රැගෙන විරෝධතා ව්‍යාපාර පැවැත්වුවා. අද මේ රටේ වේලක් කර වේලක් කන්න බැරි තැනට වත් වෙලා. දැන් මොකද්ද මේ කරන්නේ? මේ රාජපක්ෂරු ජනතාව නැවත නැවත අන්දමින් ඉන්නවා. අපි පැහැදිලිවම කියනවා මේ රජය මේ රටේ ජනතාව ජීවත් කරවන්න අසමත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේක කරන්න බැයි නම් කරන්න පුළුවන් අයට බාර දෙන්න. අපි ලෑස්ති සමගි ජනබලවේගය මේ රටේ ජනතාව ජීවත් කරවන්න. ආණ්ඩුවට අපි බල කරනවා වහාම පෙට්‍රල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න ඕනේ. එහෙම අඩු කරන්න ආණ්ඩුව ලෑස්ති නැත්නම් අපි තව සති කීපයකින් ආණ්ඩුවේ කන්තෝරු ටික වට කරනවා, ජනාධිපති කාර්යාලය වට කරනවා, අගමැති කාර්යාලය වට කරනවා. ජනතාවට සාන දෙන්න, එහෙම සාන දෙන්න ලෑස්ති නැත්නම් අපි ජනතාවත් එක්ක පාරට බහිනවා. ඉහළ ගිය ඉන්ධන මිලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද අනුරාධපුර නවනගරයේ බස් නැවතුම්පළ අසල දීප වැතුණා.
රටේ ජනතාව විශ්වාස භංග කරලා තියෙන මේ ආණ්ඩුවෙම අපි අහනවා තව මොනවාද ජනතාවට දෙන්න තියෙන වද ආණ්ඩුව හදපු තෙල් අරමුදල කෝ රටේ මිනිස්සුන්ට බඩු මිල අඩු කරලා සහන දෙන්න ලෑස්ති වෙන්න එහෙම නැති වුණොත 2022 අවුරුද්ද මේ රටේ ජනතාව මහා පාරට බහිනවා මේ ආණ්ඩුව ගෙදර යවන අරගලිය අපි පටන් ගන්නවා කෑගල්ල මැදෙම වෙළඳ සංකීර්ණයේ ඉදිරිපිට දීද ඉන්ධන මිලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ තවත් විරෝධතාවයක් පැවැත්ුණා ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව කිරිපත්කුර නගරයේදීද ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. දවසින් දවස බඩු මිල වැඩි වෙනවා. ඒ අස්සේ තමයි මේ ආණ්ඩුව හිටු ගමන් තෙල් මිල වැඩි කරේ. ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වෙලා තියෙද්දී අපේ රටේ විතරක් තෙල් මිල වැඩි කරනවා. එහෙම වැඩි කරද්දි මුදල් ලැබෙති රටේ නෑ ඇමරිකාවට පැනලා. ඒක අගමැති ඉන්දියාවේ ජනාධිපති සිංගප්පූරුවේ මහගිනි ජාලාවක් හැමගෙදරකම මුදල් ලැබෙති වගේ වගක් නැහැ. හරිනම් ඉන්දියන්න බෑ මේ ඇමතිවරයාට. රටේ මෙච්චර ගිනි ගනි මේ තත්ත්වයට රට බංකොලොත් කරේ මේ රාජපක්ෂ පවුල් පාලනේ ජනතාව මේ ආණ්ඩුව හෙට පුළුවන් නම් ගෙදර යවලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටවන්න දැන් තිබෙන්නේ එකම එක විසඳුමයි ඇත්ත ජනතාවාදී ආණ්ඩුවක් හදන එක ජනතාව දුක් විඳිද්දි සුඛෝපභෝගී ජීවිත ගත කරන දේශපාලකොන් දේශපාලුවන් වෙනුවට ඇත්ත මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාලනයක් රටක් හදන්න ඕන ඒ වෙනුවෙන් නායකත්වය දෙන්න ජනතාව විමුක්ති පෙරමුණ විදියට අපි සූදානම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය අද තෙවන දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් අසරණ රෝගීන් අදත් අපහසුතාවයට පත් වුණා. අවසන් විසඳුම් සඳහා හෙට දිනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතයි. ඉල්ලීම් හතක් මුල් කරගෙනමින් රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. මේ නිසා අදත් රෝගී ජනතාව පත් වූයේ දැඩි අසීරුතාවයකටයි. දොස්තරලා කියනවා අපිට දැන් අද කරන්නේ නැහැ කියලා. ගෙවල් වලට යන්න කිව්වා වෙනින් දවසක වෙලා දිනයක් දාගන්න කිව්වා. මම කවුරුත් අයවිල්ලා බැලුවේ නැහැ. දැන් ඇයිද දන්නේ නැහැ අපිට. අපි මෙතෙන්ට එන්නේ සෙල්ලමක් කරන්න නෙවෙයිනේ බේත් ගන්න නෙවෙයිනේ එකෝ නැහැ කියන දොනේ එකෝ දෙන්න ඕනේ. අතන යන්න මෙතන යන්න එළවන්න අපි මිනිස්සුයෝ නේ මාතේ දුප්පත් උනාට. වර්ජන ක්‍රියාමාර්ගයේ දිවයින පුරා දියත්තුවත් මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය දක්නට ලැබුණා. එසේම භගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ට ප්‍රතිකාර කටයුතු කිරීමට රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ සංගමයේ සමාජික වෛද්‍යවරුන් කටයුතු කළා. සිය ගැටළු වලට නිසි විසඳුම් ලබා ගැනීම සඳහා මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ. හෙට දිනේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විශේෂ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට තීරණය කරලා තියෙනවා. ඒ අනුව සියලුම සාකච්ඡා සංගම් මේ සඳහා සම්බන්ධ වෙනවා ඇති. එහිදී තව දුරටත් තීව්‍ර කරමින් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කරගෙන යන ආකාරය පිළිබඳ තීන්දුව තීරණ ගැනීම නියමිතයි. ඉන් එහාට ගිහිල්ලා දේශපාලන අධිකාරියේ සියලු පාර්ශ්ව සියලු පක්ෂ නායකයන් සියලු වෘත්තීය සමිති නායකයන් දැනුවත් කිරීමට අපි ආරම්භ කරනවා. හෙට දිනේ වෙන විට තවත් වෘත්තීය සමිති අප සමග මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එකතු වීමට නියමිතයි. තාමත් සෞඛ්‍ය මාත්‍යවරයට කාලය තියෙනවා. එතුමා දිගින් දිගටම මේ ප්‍රශ්නේ කල්මරනෝ දිගින් දිගටම මේ ප්‍රශ්නේ ඇදගෙන යනවා. අපිට දිගින් දිගටම මේකෙන් ඔප්පු වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උදාසීන භාවය උද්ඝෝෂණයක් ආරම්භ කළා. ඉදිරියේදී නිසි විසඳුම් ලැබුණේ නැත්නම් දීප ව්‍යාප්ත වර්ජනයකට යන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ. අපි ආණ්ඩුවට කියනවා මාස එකමාරක් ඔගේ කාලයක් අපි දැන් සටන් කරා පාරට ආවා. මේ පාරට එන එක නතර කරන්න අකණ්ඩ වැඩ වර්ධනයකින් මේ ප්‍රශ්නවල විසඳුම් දෙන්න නැත්තම් කියලා. අපි ලබන සතිය යනවා යාපනයට, ඊළඟට අනුරාධපුරයට, ඊළඟට නාපහුව යනවා කොළඹට. කොළඹින් නැවත පටන් ගන්න අකණ්ඩ වැඩ වර්ධනයක් කියන කාරණේ මතක තියාගන්න කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ඉදිරි සති තුන තුළ මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් රෝගීන් සමාජයට නිරාවරණය වීම අධ්‍යයනයේදී මෙය පැහැදිලි වන බවයි. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව.
රට තුල පවතින වසංගත තත්ත්වයේ හැමුවේ ඉදිරි සති 3න් පසුව මෙරට තුල ව්‍යාප්ත වන ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදයේ බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත්විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සියතර ප්‍රකාශ කළේ මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයින් සමාජයට නිරාවරණය වීම අධ්‍යයනය කිරීමේදී මෙය පැහැදිලි වන බවයි. රට තුල ඔමික්‍රෝන් ආසාදිත විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන් කියලා මේ ආසාදිතින්ගේ ඇසිරීම සහ ඔවුන්ගේ නිරාවරණය වීම සම්බන්ධව සලකා බලද්දී ඉතාම පැහැදිලිව පේනවා. ඒ නිසා රට තුල ඉදිරි සති 3න් පස්සේ රට තුල ඔමික්‍රෝන් ආසාදිතින් ප්‍රමුඛම ආසාදිතින් බවට පත් වෙලා රට තුල ඔමික්‍රෝන් ප්‍රමුඛ කොවිඩ් 19 වසංගත තත්ත්වයක් ඇතිරීමේ අවධානමක් තියෙනවා. ඔමික්‍රෝන් ආසාදිත තවත් රෝගීන් තිදෙනෙක් මෙරටින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ ඊයේ ප්‍රකාශ කළා. ඉන් එක් පුද්ගලයෙකු ටැන්සානියාවේ සිට මෙරටට පැමිණ තිබෙනවා. ඉතිරි දෙදෙනා සුඩානයේ සිට පැමිණ ඇති බවටයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ. ඔවුන් වයස අවුරුදු 33, 35 හා 47 යන වයස්වල පසුවන්නන්. ඒ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් රෝගීන්ගේ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ සමග එළමෙන උත්සව සමයේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. ඔමික්‍රෝන් වැනි අලුත් ප්‍රභේද මතුවෙන අවස්ථාවක තමුන් ඒකට ලක් වෙලා සංකූලතාවරණ ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගන්න තියෙන්නේ ඒකයි අපි කාලීනව මේ බූස්ට් එන්නතක් ලබා දෙන්නේ. ඒ බූස්ට් එන්නත ලබා ගත්තාම වෙන්නේ ආය ආර අඩු වෙලා තියෙන ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමට යනවා. ඊට අමතරව වැඩි කාලයක් මේ ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිශක්තිය පවතින. ඉතින් එතකොට අපි ඒ ඔක්කොම ලබා රටක් විදියට එන වසරේ අපේ ජනතාවගේ විශාල කොටසක් බූස්ට් එන්නත් ලබා ගත්තයි කියන්නේ හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා කියන්නේ රට තුල මේ රෝගයේ මොන ප්‍රභේද ආවත් ඒක පැතිරීම අපට ඉතාමත් අවම මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඊටත් අමතරව විශේෂයෙන්ම අපේ මූලිකම අවධානය තියෙන්නේ මරණ සහ සංකූලතා ඒක ඉතාමත් අවම මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඒක විද්‍යාත්මක ඔප්පු කරපු දෙයක්දලා තියෙන දෙයක්. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව 147,745. මෙරට තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවේ 77 වන සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. ඒ කටුනායක ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේදී. අද දින උත්සව භූමියට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සහ සමාජිකයන් විසින් පිළිගනු ලැබුවා. සිවිල් ගුවන් සේවා කටයුතු ආශ්‍රිත නව නිර්මාණකරුවන් ඉදිරිපත් කළ ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා මෙහිදී ජනාධිපතිවරයා එක්ුණා. චිත්‍ර ශිල්පී රවින්ද්‍ර දිසානායක මහතා කළ නිර්මාණයක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ගුවන් සේවා ඉතිහාසය හා ආ ගමන් මග සිවිල් ගුවන් සේවා නියාමන කාර්යභාරය සහ COVID-19 හමුවේ සිවිල් ගුවන් සේවාව ඉටු කළ මෙහෙවර සහ සිවිල් ගුවන් සේවා ප්‍රවර්ධනයට අදාළ කෙටි වීඩියෝ දර්ශන 3ක් සැමරුම වෙනුවෙන් නිර්මාණය කර තිබුණා. සිවිල් ගුවන් සේවා ශ්‍රේෂ්ඨයේ උන්නතියට දැක් වූ දායකත්වයාගේ මින් ගුවන් සේවා ශ්‍රේෂ්ඨයේ ජේෂ්ඨතම මින් 5 දිනකට කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දමා තිබූ කාල පරිච්ඡේදය තුළ අන්තර්ජාලය ඔස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සංවිධානය කළ තරඟයකින් ජයග්‍රහණය කළ සිසුන් දහසක් සංකේතවත් කරමින් 3 දිනකට සහ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කළ තවත් කිහිප දිනකට සම්මාන ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලැබුවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමාගේ පැමිණීම සන්තුන් කරමින් සමුරු තිලනයක් පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. බීකමුව ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයේ පැවති නත්තල් වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එක් වුණා. බීකමුව තම්මිට ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයේ නත්තල් උත්සවයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සහභාගී වුණා. මෙම නත්තල් උත්සවය සංවිධානය කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතායි. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගීත ගායනා කිරීමටද එක් වුණා. බෙත්ලෙහෙම් පුරේ දිලිඳු ගවලනේ ඕරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිලින්දා. ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත වීමේ හැකියාවක් තම පක්ෂයේ සතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. මීට පිළිතුරු ලබා දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ සන්ධානගත වීම හමුවේ රටේ ජනතාවට ලැබී ඇති අත්දැකීම් අමිහිරි බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සංධාන ගත වීමකට අදාළව ඉඟි පළවෙමින් පවතිනවා. අද අපේ පක්ෂය ඇතුලේ දූෂිතයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසුදු පක්ෂයක් බවට දැන් පත් වෙලා තිබෙනවා. ඉතිහාසයට වඩා වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසුදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසුදු පක්ෂයත් එක්ක එකතු වෙලා අනාගතය ගැන ගොඩනගන්න තියෙන ඉඩකඩ තිබෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ අප සිදු කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසක්. ආයසිරි ජයසේකර ඇමතුමාගේ ප්‍රකාශය පිළිබඳව අපි සතුටු වෙනවා. එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් පක්ෂ එකතු වෙලා සම්දාන ගොඩනගෙන ස්ථාවරයක අපි නැහැ. අපි තා පැහැදිලිව ඉන්නේ ඒ පක්ෂවල ඉන්න හොඳ මිනිස්සුන්ගෙන් ගොඩනගෙන නව සම්දානයක් ගොඩනගන්න මිසක් පක්ෂ එකතු වෙලා සම්දානයක් ගොඩනගන්න නෙමෙයි. දේශපාලන පක්ෂ එකතු වෙලා සම්දාන ගොඩනගන ස්ථාවරයක අපි නැහැ කියන එකත් මේ රටේ ජනතාවට අපි දැනුම් දෙන්න කැමතියි. දේශපාලන පක්ෂවලට බෙදලා ඉන්න ජනතාවත් එක්ක එකට එකතු වෙලා අලුත් සම්දානයක් අපි ගොඩනගනවා. දේශපාලන පක්ෂ එකතු වෙලා සම්දාන ගොඩනගන්නේ නැහැ. ඒ සම්දානවල අමිහිරි අතීතයන් තමයි මේ රටේ ජනතාවට තියෙන්නේ. ඒ නිසා දේශපාලන පක්ෂත් එක්ක එකතු වෙලා සම්දාන නෙමෙයි. දේශපාලන පක්ෂවල රටට ආදරය කරන සමාජිකයන් එකතු කරගත්ත නව සම්දානයක් අපි ගොඩනගන්නේ. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණා කියන්නේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මැරිච්ච ගහට දිරච්ච ගහ එකතු වුණාට හේතු වුණාට අපි හිතන්නේ ඒක ගොඩ යන්න පුළුවන් මාර්ගයක් කියලා. දයසිත් ජයසේකර කියන්නේ පක්ෂේ අපි දන්නේ එහෙට මෙහෙට පැනලා වටින්ම පැනලා ඇවිල්ලා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර අරන් ඉන්නේ. හැබැයි දයාසිරිය පිළිගන්නවද කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මතේද දයාසිරි කියන්නේ කියන එක දයාසිරිට ප්‍රශ්නයක්. දිරච්ච ගහට මැරිච්ච ගහ හේතු වුණොත් මොකද වෙන්නේ? ලොකු දෙයක් වෙන්නේ නැහැ. එක ගහක්වත් ආපහු දළු දාන්නේ නැහැ. ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන බෙනට් රත්නායක මහතාගේ නවතම සිනමා නිර්මාණය ඊයේ ජනගත කෙරුණා. Nobody knows කවුරුවත් දන්නේ නැහැ චිත්‍රපටය මෙරට දේශපාලනයේ සැබෑ මුහුණුවර රටට පෙන්වන්නක්. මෙරට ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිලියන් රසක් මෙම චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබා දෙනවා. Nobody knows. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන බෙනට් රත්නායක මහතාගේ නවතම සිනමා සිත්තමයි මෙලෙස ඊයේ දින ජනගත කෙරුණේ. වත්මන් දේශපාලනික වාතාවරණය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් සමස්ත රට වෙත ලබා දීමේ අරමුණ සහ සැබවින්ම ජනතා නියෝජිතයා හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඡන්ද දායකයාගේ වගකීම කුමක්ද යන්න පිළිබඳවත් පෙන්වීමට මෙම චිත්‍රපටය තුළින් බෙනට් රත්නායක මහතා දැවැන්ත උත්සාහයක් දරා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සහ දක්ෂ නළු නිලියන් රසිකගෙන්ම සමන්විත Nobody knows කවුරුවත් දන්නේ චිත්‍රපටය ඊයේ දින සමාජගත කරමින් එහි මුහුරත් උළෙල උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්තුණා. මම ඇත්තටම මේ චිත්‍රපටය තුළින් කරන්න හැදුවේ මේ පහුගිය අවුරුදු 20ක් 25ක් 30ක් විතර අපි විඳපු අමිහිරි දේශපාලන අත්දැකීම පිළිබඳව ප්‍රේක්ෂකයන්ගේ ඇස් ඇරින්ද කරපු වෑයමක් හැටියට මම මේ මගේ චිත්‍රපටය හඳුන්වන්න කැමතියි. ඇත්තටම ඉංග්‍රීසි චිත්‍රපටි වලට හුරු වෙලා ඉන්න තරුණ පරම්පරාවටත් අඩු ගානේ එක්කෙනෙක් ඒගොල්ලගේ යාළුවෝ 3-4 දෙනෙකුට හරි කියන්න මේ චිත්‍රපටි බලන්න කියලා බැලුවාම මේ චිත්‍රපටිය කොයිතරම් ඒගොල්ලට මේ තරුණ පරම්පරාවට වැළඳ ගන්න පුළුවන් වේද කියලා ඒගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් වෙනවා. Nobody knows බෙනට් රත්නායකගේ අලුත්ම සිනමා නිර්මාණය මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට හොඳ අත්දැකීමක් වෙයි, හොඳ රසඥතාවයක් වෙයි. මටත් ආරාධනා කරා ඒක ඇත්තම ගරු රඟපෑමක්. තිර රචනය කියවකෝ මගේ හදවතට හරි දැනෙන මාතෘකාවන් කීපයක් මේ තිර රචනයේ තිබුණ නිසා මම බොහොම කැමැත්තෙන් ඒ චරිතය බාරගත්තා. ඉතින් මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා සිංහල සිනමාවට ආදරය කරන ඔක්කොම හැම දෙනාටම ඇවිල්ලා නරඹන්න. සුද්ධ ගියාට වැඩක් නැහැ. කළු සුද්ධ ටිකක් ඇවිල්ලා මේ රට විනාශ කරනවා කියලා කිව්වා. අතිශය බය නැතුව නිර්භීතව තමන්ගේ චිත්‍රපටයෙන් බෙනට් අයියා මේක කියනවා. මම හිතනවා අපේ මේ චිත්‍රපටය බලලවත් මිනිස්සුගේ ඇස් පෑදේවා. මේ චිත්‍රපටය අතාරින්න එපා. ඉතාමත් ආදර්ශමත් චිත්‍රපටයක් කිව්වොත් නිවැරදි. ආරාධනා කරනවා සියලුම ලාංකීය ප්‍රේක්ෂකයන්ට ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹන්න. හොඳ සිනමා අත්දැකීමක්. අපි හැමෝම සිස්ටම් එක වෙනස් කරන ගැන කතා කරනවා. මම හිතන්නේ මේක හොඳ ආරම්භයක් වෙයි කියලා මම හිතනවා මිනිසුන්ගේ ඇස් ඇරේ. විශේෂයෙන්ම බෙනට් රත්නායක මහත්මයාට මේ වෙලාවේ මගේ ගෞරවය ස්තුතිය. මම එතුමා සමග වැඩ කරන දෙවන අවස්ථාව ඔහු ඉතාම සොඳුරු අධ්‍යක්ෂකවරයෙක් සිනමා රසිකයෙක්. ඔබ බලන්න මම හිතන්නේ ඔබ අත්විඳිමින් ඉන්න ඔබට දැනෙන දේවල් ගොඩක් මේ චිත්‍රපටය ඇතුලේ තියෙනවා. පවුලේ හැමෝටම එකට වාඩි වෙලා නරඹන්න පුළුවන්.
ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීම සඳහා අපි විසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත හමුවන්නේ රාත්‍රී පුවත් විකාශයත් සමගින් ඔබගේ සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.